යුගෙන් යුගයට කලාශේෂ්ත්‍රයේ නම රැඳු රංගන ශිල්පීන් ශිල්පිනියන් අතර කාංචනා මෙන්ඩිස් කියන්නේ සිය නාමයේ අදටත් මතක අතර රැඳු වූ චරිතයක්. ඉතින් මේ වන විට විදේශගතව සිටින ඇයගේ අලුත්ම තොරතුරු ටිකක් තමයි අද අපි ඔබට ගෙන එන්නේ හිතුවේ. අද මම එදාටත් වඩා කාර්යබහුල වෙලා, එදා මම කාර්යබහුල වුණේ නැහැ රංගපෑමත් එක්ක, ඒත් අද මම බිසී වෙලා ඉන්නේ අමන්ගේ චරිතයත් එක්ක. මේ මගේ වෘත්තිය නොවුනත් අම්මා සහ බිරිඳ කියන භූමිකා එක්ක අද මම කාර්යබහුලයි. පුතාලා දෙන්න දුවයි එක්ක සෑහෙන වැඩ කොටසක් කරන්න තියෙනවා. ලොකු පුතාගේ වයස අවුරුදු 11යි, දෙවිනියා දුව එයාට අවුරුදු 7යි, පුතාට අවුරුදු 3යි. පාසල් තවම ඇරලා නැහැ. මේ දිනවල ඔන්ලයින් මාර්ගෙන් එයාලට උගන්වනවා. මේ විදියට තමයි එයාලා එක්ක කාලය ගෙවෙන්නේ. අපි ඉන්නේ ලන්ඩන් වල බූෂි පළාතේ. මේ පළාතට බොහෝ දෙනා ආසයි. කලබල නැති, සද්දබද්ද අඩු, මිනිස්සු හොඳ පරිසරයක්. පුතාලා හරිම කැමති එළවලුෙම වගා කරන්න. ඒ වගේම ගෙදර එයාලා විසිතුරු මසුන් පවා ඇති කරනවා. ගහට කොළට සතුනට ආදරය කරන්න පුළුවන්, ළමුන්ට අවකාශය ලබා දීම අපේ වගකීමක්. මේගොල්ලෝ එයාලට පුළුවන් විදියට පෝච්චවල පැල දාලා වගා කරනවා. මල් වර්ග, එළවලු වර්ගෙම තියෙනවා. කැරට්, අල, මිරිස් එහෙම වගා කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ தത്വයේ එක්ක බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් වුණා. ජීවිතය ගැන බොහෝ දේ හිතන්න පුරුදු පුහුණු වුණා. ගෝණියක් ලෙස මේ වගේ தത്വයකදී අර පිරිමැස්මින් කළ යුත්තේ කොහොමද? අනවශ්‍ය දෙයට වියදම් කරන්නේ නැතුව අවශ්‍ය දෙයට වියදම් කරන හැටි, සරලව ජීවත් වෙන විදිය, පවුලක් විදියට එකට එක්ව වැඩිපුර කාලය ගත කරන විදිය, ඇතුළු බොහෝ දේ ගැන ප්‍රායෝගිකව අත්විඳින්න ලැබුණා. ලංකාව ගැන සන්තෝසයි. මේ වසංගතය දුරු කරන්න හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබෙන බව දකින්න ලැබෙනවා. මං ලංකාවට එන්න ආසාවෙන් ඉන්නේ. ගොඩක් අය අහනවා මං රංගනයට සමුදුන්නද කියලා. ඇත්තම සිද්ධ වුණේ මම මගේ පවුලට මූලික තැන දීපු එක. මට සිනමාවෙන් ඈත් වෙලා ඉන්න එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ නිසා මට ගැළපෙන චරිතයක් ලැබුණොත් අනිවාර්යෙන්ම මම ලංකාවට ඇවිත් රඟපානවා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස් ඇයට සුබ පතන්න පහත කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබගේ අදහස් සටහන් කරන්න.